වෙලා හදා ගන්න තියෙන. එතුර ඒ අයට තියෙන කාලේ අර චම්පිකගේ සාදු ඇවිල්ලා විදුලි බල මණ්ඩලේ මෙච්චර ලාභ ලබනවා අරෝම කියන. එතටම දැන් මේ සාදුලට වෙලා තියෙන දේ තමයි සාදුල නිවන් දැකීම කල් දාලා සසර චූන් වෙලා තියෙන. සාදුල ගොඩකට වෙලා තියෙන සසර ඒක දැන් වෙනද වෙන සසර කලකිරෙනවා. දැන් වෙලා තියෙන සසර හොඳටම චූන් වෙලා බම්ප් වෙනවා. බම්ප් වෙලා සාදු කියනවා දැන් මේකට මෙච්චර ලාභ ලබනවා. සාදු දන්නේ නැති දේ තමයි. හැබැයි ඒක දේශපාලන නායකයන්ගේ පරදා. සාදුර කියලා දෙන්න එපා. දැන් මම හිටියනම් මට අක් ගාලා සාදුර කියලා දෙනවා. සාදු මේන්න වාඩි වෙන්න කියලා සාදුර කියලා දෙනවා. හරිනේ. මොකද සාදුල දේශපාලනේ මේ මොකක්ද ඒකට කියන්නේ? මේ සාදුල නිවන් දැකීම පැත්තක තියලා සාදුල එනවා නම් අපේ ෆීල්ඩ් එකට. ඒ කියන්නේ මේ අපි සාමාන්‍ය සාදුල කරන්නේ මරණයක් වුණාම ඒ වැඩකට ගුල් දෙක කරනවා. අපිට පිනක් කරන්න ඕන වුණොත් අපි පිනට අඳ ගන්නවා. මේ පිනට ඊට අමතරව බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ඔය ලෞකික කටයුතු පැත්තක තිබ්බට පස්සේ මේ ආත්මෙම සසරෙන් චුත වෙන්න කියලා. දැන් ඉන්න සාදුල බැලුවම අපි සසරෙන් චුත වුණත් සාදුල චුත වෙන්නේ නැහැ කියන එකයි. ඔය මගේ චම්පිකේ සාදුත් ඒ වගේ සාදු කෙනෙක්. චූන් වෙලා තියෙන්නේ සසර. එතකොට අපි තේරුම් ගත යුත්තේ තමයි මේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධ ප්‍රශ්නය හෝ අඩු කිරීම සම්බන්ධ ප්‍රශ්නය සෙකියුලර් ප්‍රශ්නයක්. අපි ඒකට කියන්නේ ලෞකික. ඒක අයිසි නෑ ආගමට. ආගම කියන්නේ මේක ඇත්තට ෆ්‍රී ඔෆ් චාර්ජ්. අර අඩුවෙන් දෙන ඒ කියන්නේ රේට් එක අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ පන්සල් වලට රේට් එක අඩු කරලා තියෙන්නේ පන්සල් වල සසර චූන් කරන ඉඳ නෙවෙයිනේ. සසර එපා කරපු ඈම්ව ගිහිල්ලා අර ඒගොල්ලන්ට බණ දහම් දෙසක්. ලංකාවේ අවුරුදු 50ට පස්සේ ඉන්න ගෑනුන්ට බණ කියන්න තමයි ලයිට් බිල් අඩු කරලා තියෙන්නේ පන්සල් වල. නැත්නම් ඒ ගෑනු බෙල්ලේ වල දාගන්නවනේ. නේද? මොකද අපේ පිරිමි ටික අවුරුදු 50ට පස්සේ ලංකාවේ ගෑනුත් එක්ක ලිංගික සමතා පවත්වන එකෙන් අයින් වෙනවා. අයින් වුණාම ඒ ගෑනුගේ ඔළු විකාර වෙනවා. ඔළු විකාර වෙලා අපි එකට කියනවා මනෝ විශ්ලේෂණය කියනවා හිස්ටරික් වෙනවා කියලා. ඒ කට්ටිය තමයි පන්සල් වලට ගිහිල්ලා තේරුමක් නැතුව 25,000 දෙනවා. ඒ වගේ අර එහෙම තියෙන ගල කළු ගලක් කපන්න දෙනවා ලක්ෂයක්. ඒ වෙලා තියෙන්නේ අර මහත්යෙක් තරහට ඒ කරන්නේ ඒක. ඉතින් ওই වගේ ඉවන්නේ කර කර ඉන්නේ. දැන් අපිව සාදුල ගන්නවා අපි දන්නවා. ඉතින් දැන් මේ සාදුල මෙතෙන්ට පැනලා පාඩම් මම නිලධාරිනුත් බය වෙනවා. දැන් හරි නිලධාරියෙක් හිටියනම් කෙනෙක්ම කියනවා සිවුරට බය. ඔව් බොරු බයක් මං කියන්නේ. සමහර දැන් අපි තුබු රේරුකානේ හාමුදුරු. අපි යටත් ඒ හාමුදුරු කියන දේ පිළිගන්න පොද හාමුදුරුගේ සසර චූන් නැහැ. එතකොට ඒ වගේ ඉන්නවා. දැන් උදාහරණයකට මල්ලත්තේ හාමුදුරු එතකොට CMD ගායි ලොකු හාමුදුරු මහානායකලා ඉන්නේ. මහානායක හාමුදුරු කියනවනම් ඒත් කමක් නැහැ. හැබැයි ඒ ඒ ඒ මට්ටමේ මහානායක හාමුදුරුවරු දන්නවා රාජ්‍යපාලනය ගැන අමාරු වැඩක්. මොකද දැන් මහානායක හාමුදුරුවරු දිගටම පාලකයෙක් එක්ක ළඟින් වැඩ කරලා තියෙනවනේ. එතකොට දන්නවා මේ පාලනයේදී මැදිහත් වෙන්න ඕනේ මොනවද නැත්ද කියලා. එතකොට ඇත්තට වෙලා තියෙන්නේ චම්පිකව ප්‍රධාන දේශපාලන පක්ෂවලට ඇතුළට ගත්තේ නැති නිසා ඒ චම්පිකට වෙච්ච දේ තමයි මේ විපත. මං කියන්නේ මෙහෙම විපතක් වෙලා දැන් ඒ විපතේ ඵලිය අපිට තමයි ඇවිල්ලා තියෙන්නේ.